අයිබෝවන් කලින ප්‍රවෘත්ති වර්තාකරණයේ අංක 1 හරිදේ හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටි මුල්ලා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අගමැති රනිල් ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතින් හමු වෙයි මයිනා ගෝගමට සහ ගෝටා ගෝගමට පහර දුන්න අය අත්අඩංගුවට ගන්න පොලිසිය මහජන සහාය පතයි ගාලුමෝදුර ප්‍රහාරයෙන් පසු දිවයිනපුර සිදු වූ දේපළ සහ රතමහන වලට හානි කිරීම සම්බන්ධයෙන් 230ක් අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් දැන් ටෙලිවිෂන් ටෙලිවැකියා ටෙලිවිෂන් ටෙලිවැකියා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට වයස අවුරුදු 73යි. දැනට ගෙදර ගියා වගේ ඉන්න හිටපු අගමැති පර්සි මහේන්ද්‍රන්ගේ වයස අවුරුදු 76යි. ජනාධිපති නන්දසේනගේ වයස අවුරුදු 72යි. හැමෝම 60 නෙවෙයි 70 පැනලා. මේ 70 පැනපු නායකින් 3 දෙනාම බෞද්ධ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ ප්‍රධාන කාරණා දෙකක් මේ සියලු නායකින්ට බැලූ බැල්මට වළංගුයි එකක් අත්හැරීම අනික තණ්හාය ජායති සෝකෝ ඒ මේ බදා ගැනීම මේ තණ්හාව ශෝකයට මුලයි කියන එක අවාසනාව මේ 70 පැනපු නායකින් බදාගෙන සිටීම අත්හරින්නේ නැතිකම රටේ ජනතාවගේ දුකටත් හේතු වී තිබීම බව කිව යුතුය මේ නායකින්ගේ අති විශේෂ සමානකම් කිහිපයක් තිබෙනවා දැන් දශක එකහමාරක සිට UMP පරදිනවා මේ පරදින හැම අවස්ථාවකම රනිල් වික්‍රමසිංහට යන්න කියනවා ඒ හැම අවස්ථාවකම පුදුම උප්පරවැට්ටි දාලා පක්ෂයේ බින්දුවට වැටෙනකම්ම බලය අල්ලගෙන හිටියා අදත් ඉන්නවා දැන් ආයේ 6 වෙනි වතාවටත් රටේ බලය අල්ලගන්න අ르ගල කරනවා ඒ වගේමයි අනිත් පක්ෂ කඩන්නත් හරිම දක්ෂයි ගෙදර ගියා වගේ ඉන්න පර්සි මහේන්ද්‍රත් එහෙමයි යන්න කිව්වම නෝ කියලා ආයේ එනවා මොනතරම් තණ්හාවක් ඇද්ද කිව්වොත් රටේ ව්‍යවස්ථාවත් කඩලයි එක් වතාවක් අගමැති වුනේ මැදමුලන ජනේලේ එල්ලිලා ඉඳලත් ආයේ ආවා මේ දෙන්නටම දිත්ත ධම්ම වේදනීය කර්මය ගැන එතරම් අවබෝධයක් නෑ වගේ කියලා තමයි පේන්නේ දැන් නන්දසේන රාජපක්ෂත් අද යන්න කිව්වට අයියාගේම ලෙඩේ හැදිලා යනව වෙනුවට උප්පරවැට්ටි හොයනවා ඒත් කමක් නෑ මේ අය යන්නේ නැතුව ඉන්න එක සාධාරණයි මේ අය නැතුව මේ රට හදන්න බැරි නම් 6 වෙනි වරටත් අගමැති වීම මහා ජයග්‍රහණයක් සුපිරි ගේමක් රට හදන්න තියෙන හොඳම චාන්ස් එක කියලා හිතන පිරිසකුත් ඉන්නවා රනිල් වික්‍රමසිංහ 5 වතාවක් අගමැති වුණා අඩුම ගානේ දුර කාලේ වසර 25ක් විතර වෙනවා ඒ කියන්නේ මේ රටේ දෙවනියා ලෙස අවුරුදු 20ක් 25ක් විතර ඉඳලා තියෙනවා අවුරුදු 20ක් 25ක් අගමැති වෙලා ඉඳලත් මේ රට සංවර්ධිත රාජ්‍යයක් කරන්න ඔහුට බැරි වුණානේ. ඇයි ඒක පිළිගන්නේ නැත්තේ? පර්සි මහේන්ද්‍රගෙන් අහන්න තියෙන්නේ ඒකමයි. ඊයේ අගමැති කිව්වා මගේ කාලේ ජනතාව 3 වේල කාලා හිටියා කියලා. මෙතෙක් අපේ රටේ බලය දුන්න බලය ගත්ත මේ හැම නායකිකුම උත්සාහ කළේ 3 වේල කන්න දෙන්න ඒක ඇත්ත. මේ ලෝකේ කොහෙන් හෝ ණය අරගෙන වික්‍රමසිංහ අගමැතිත් එහෙම තමයි කළේ එහෙම තමයි කරන්න යන්නේ. ගත්ත ණයක් නැවත ප්‍රතිඵල ලැබෙන ආයෝජනවල යෙදෙව්වේ ඉතාම අඩුවෙන්. හැමෝම කළේ ගත්ත ණය හොරා කෑමට වැය කරපු එක. ඒකයි අප දිගින් දිගටම කියන්නේ මේ රටේ අගමැතිවරුන් ජනාධිපතිවරුන්ට මේ රට ගොඩගන්න හොඳ දැක්මක් සැලසුමක් තිබුණේ නෑ කියලා. ඒකට අවශ්‍ය ආර්ථික විශේෂඥයින්ව කවදාවත් ලං කරගත්තේ නෑ කියලා. මහින්දලගේ හුරතලා වුණේ කවුද PB ජයසුන්දර විමල් වීරවංශගේ හැඳින්වීමට අනුව ආර්ථික ඝාතකයා රනිල් වික්‍රමසිංහගේ ආර්ථික උපදේශකයා වුණේ කවුද පාස්කර ලිංගම් දැන් අවුරුදු 90ක් විතර ඇති ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන්න අප දන්නේ නැහැ ජීවත් වෙලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම ගෙනාවේ නැත්නම් තමයි පුදුමය දැන් බලන්න බලය ලැබුණු ගමන් රනිල් ගත්ත පිරිස අකිල විරාජ් සාගල රංග බණ්ඩාර රුවන් විජේවර්ධන දයා ගමගේ වජිර අබේවර්ධන මේ අය මීට පෙර රටකලේ නැද්ද කියලා අහන්න වෙනවනේ නේද මේ අය රටේ සංවර්ධන වෙනුවෙන් සිදු කළ එක් දූරදර්ශී අලුත් නිර්මාණශීලී යෝජනාවක් කියන්නේ
तमंगे दूरकाले तुल क्रियात्मक कल अदटात वलांगु अदटात मेरटट वेदगत रटट प्रतिपलगेन देन एक संवर्धन कटियुत्तक नाम करन्न मेरट संवर्धित राज्य करा ओसवा तबन्न मे अय कल एक सार्थक व्यापृतियक् कियन्न एहेम कला नम अपट मे कल यन्न विधियक् नैने नेद रणिल विक्रमसिंह पस्वतावक ए कियन्ने अवुरुदु 20क 25क अगमति वेला हिटिय रट अदत् नायकंदक तियेन्ने हेटत् एहेमय ලෝකෙ වැඩියෙන්ම ණය ලැබෙන්නේ කාගෙන්ද කියලා අහලා තමයි හෙට ඒ ලැබෙන ණය වලින් තමයි කන්න වෙන්නේ අපිට නම් කියන්න තියෙන්නේ මේ බොහෝ නායකින් ෆේල් වුණේ රටත් ෆේල් කරගෙන කියලාම තමයි නන්දසේන ජනාධිපති විතරක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ ඔයත් ෆේල් අගමැති කෙනෙක් දැන් අද එක පාරටම ලබන 18 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරයක් ගැන කතාවක් එළියට ඇවිත් इंदीय बुद्ध्यांश वार्ता करना तीयनवालू अपे रटटे एलटीटी प्रहार्याक लबन दहाट विनिदा एल्लवेन्न पुल्वान केला एलटीटी प्रहार्याक होंदे एम सलसुमाक तीयनवा केला नमुत एक सामान्य बुद्धि तोरतुरा केला संदहन वेनो सहरानला गहुवेत सामान्य बुद्धि तोरतुरा क्याटते ने नेद एनिसा मेकात में सामान्याई केला बोल पास कर कर इन्ने पा कल्पनावेन बलन අනික මේ රනිල් අගමැති වුණ ගමන්ම සහරාන්ලා වෙනුවට එල්ටීටීට පණ ආවේ කොහොමද කියලාත් බලන්න. රාජපක්ෂලා එල්ටීටීේ පරාජය කරලා ලැබපු ජයග්‍රහණයත් නිකන් ආයේ බින්දුවටම වැටෙනවානේ මේ කතාවත් එක්ක නේද? කොහම වුණත් මතක තියාගන්න. ඔය අපට පණ දෙන්න ඉන්න ලොකු අයියා ඉන්නවා නේද? ඉන්දියාව. එයා හොඳ ගේම් කාරයෙක් තේරුම් ගන්න. අපේ බුද්ධිය ඒ ඉන්දියානු ගේම් තේරුම් ගන්න තරම් ඇත්තම කිව්වොත් වර්ධනය වෙලා නැහැ. එදා ප්‍රභාකරන් ලට කිරිපොවල හදා වඩා ගත්තේ ඉන්දිරා ගාන්දි කියලා අමතක කරන්න එපා. එනිසා ඔය ආයේ එල්ටීටීක් නැගිටින්න හදන්නේ එල්ටීටීේ පරාජය කරන්න පුළුවන් එකම නායකයා තාම පර්සි මහේන්ද්‍රත් ඉන්න හින්දාද කියලා දන්නේ නැහැ. කොහම වුණත් මේ බුද්ධි තොරතුරු ගැන හොඳ අවබෝධයෙන් කටයුතු කරන්න. ඒක සාමාන්‍ය තොරතුරක් කියලා කූඩේට දාන්න එපා. නැත්තම් අර අරලියගහ මන්දිරේට මැරේ එකතු කරගෙන ඇවිල්ලා ගාල් මෝදරට එලා ගහනකම්ම නිදාගෙන හිටියා වගේ නිදාගෙන ඉන්නත් එපා. හොඳේ. දැන් පුදුම වැඩේ කියන්නේ අර මැති ඇමති ගෙවල් වලට ගහපු දේශබන්දුට ගහපු අයව හෝගාලා අල්ලනවා. ඇත්තටම අපට කියන්න තියෙන්නේ මේ පොලිස්පතිට ඔබ ගැනත් ලැජ්ජයි කියලායි. තමුන්ලගේ එහෙයි වහල්භාවය නිසා තමයි මේ රට මේ අගාධයට වැටුනේ. දේශපාලනඥයින් ළඟ දෙකට නැවිලා වැඳ වැටෙන ඔය තනතුරු ඇත්තටම තමුන්ලගේ දරුවන්ටත් දවසක ලැජ්ජාවක්. අද වගේ දවසකවත් හේතුඵල වාදයේ මතක් කරගන්න. හේතුව ගෝට ගෝගමට පහර දීම. මැරේන්ව අඳුරගන්න පුළුවන් CCTV ටික ගත්තනම් අර්ලියගහ මන්දිරේ. ඔය සමාජ මාධ්‍යයේ තියෙන ඕනතරම් කොල්ලන්ට යකඩ පොළු වලින් බිම දාගෙන ගහන දර්ශන. ගෙවල් ගිනිතිවපේකත් වැරදි. ඒ අය 280ක් අත්අඩංගුවට ගන්නකොට මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන්, රෝහිත, සනත් නිශාන්ත සහ ඒ අයත් එක්ක හිටපු අනිත් මැරයින්වත් අත්අඩංගුවට ගන්න. හොඳටම පමා වැඩි. ඔබ කොන්ද පණ ඇති පොලිස්පති කෙනෙකු කියලා පෙන්වන්න. මොරටුවේ මහනගර සභාවේ සේවකයෙකු අත්අඩංගුවට අරගෙන තියෙන ගෝට ගෝගමට ගැහුවා කියලා. අපට පොලිස්පති වික්‍රමරත්නටත් කියන්න තියෙන්නේ කොහොමත් ඉතින් ඔය පහත් තැනින් තමයි ජලයේ ගලන්නේ. කොහොමද අල්ලගත්ත අපූර්ව ගෝට ගෝගමට ගහන්නාපෝ යත් හොඳට මතක තියාගන්න. ඔය බත් පැකට් එකට රුපියල් 5000ට සමෘද්ධි කාඩ් එක කපන වටනේ ආවේ නේද? දැන් ඉතින් අල්ලනකොට අහුවෙන්නේ ඔහෙලා තමයි කියලාත් මතක තියාගන්න. ඇත්තටම ගෝට ගෝගමට ගහපු ඒ මිනිස්සුන්ව ගෙන්නපු ඒ අයව කුලප්පු කරපු අයව අත්අඩංගුවට ගන්න. ඒක තමයි හයිය. එහෙම හයිය නැත්නම් ඔය පොලිස්පති තනතුර ළමයෙකුට දීලා ගෙදර යන්න කියලා මතක් කරනවා. ගාලෝ මෝදර අරකල භූමියේ සිටි තරුණයින්ට පහර දී අදට දින 7ක් ගත වෙනවා. තවමත් ගෝටා ගෝගමට සහ මයිනා ගෝගමට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. සාමකාමී අරගලයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිසිය නිවේදනය කළා. කෙසේ වෙතත් මෙම අරගලයට පහර දීමෙන් අනතුරුව ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන්ට සම්බන්ධ බවට සැක පිට 230කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 60කට අධික පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ගාලුමුවදොර ගෝටා ගෝගම සහ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට මයිනා ගෝගම සාමකාමී අරගල භූමිවලට පහර දීමත් සමග දිවයිනපුරා ප්‍රදේශ රැසක නිවාස රතවාහන ඇතුළු දේපල රැසකට හානි සිදු කළ බව කියන පුද්ගලයින් 230කට අධික පිරිසක් සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට තිබෙනවා. ගාලුමුවදොර පිටියේ සිදු සිදුවීම් සම්බන්ධව පුද්ගලයන් 170ගේ පමණ මේ වන විට සාක්ෂි සටහන් කොට තිබෙනවා. සමාජ මාධ්‍ය ජාලවල පළ වූ විවිධ වීඩියෝ පට එවැගේම ඡායාරූප මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ प्रहार සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා සැකකරුවන් මහනුවර අධිකරණයට ඉදිරිපත් කෙරුණා මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සැකපිට අත්අඩංගුවටගත් ස්වාමින් වහන්සේ නමක් ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු ලබන මාස 19 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා මේ අතර ගෝටා ගෝගම ආරක්ෂාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කමිටුවක්ද පත් කර තිබෙනවා අපි ගෝටා ගෝගම ඉවත් කරන්නේ නැහැ කියලා ඒක අපි ආරක්ෂා කරනවා ඒ නිසා ඒ වැඩ කටු ඉදිරියට ගෙන යන්න මම රුවන් විජේවර්ධන හිටපු ඇමතිතුමා පත් කරා අපි කමිටියක් පවත්වලා තියෙනවා මේ සියලු දෙනෙක්ම සාකච්ඡා කරලා ඌමනා පීවර ගන්න මේ ගෝටා ගෝගම පාලනය කරන්න ඕනේ එතන ඉන්න ඒ කණ්ඩායම ආණ්ඩුව නෙමෙයි අපිට තියෙන්නේ ඒකට සහයෝගය දෙන්න අර්ගල භූමියේ නිර්පාක්ෂික අර්ගල කරුවන්ට ප්‍රහාර එල්ල කර පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම මේ වන විට පරස්පර තත්වයක් මතුව ඇති බවයි තරුණ නීතිඥවරුන්ගේ එකමුතුව පවසන්නේ. අරලියගහ මන්දිරයේ අදාළ කුමන්ත්‍රණය කරපු පහර දීමට ආධාර අනුබල දීපු පිරිස් ප්‍රකෝප කරවපු පුද්ගලයෝ සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කරලා ප්‍රධාන සැකකරුවන් 17 දිනකට විදේශගත වීමේ තහනමක් ලබා ගන්නවා. ඒ නඩුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යභාරය මේවන විට එතනින් එහාට කිසිදු විමර්ශන තත්වයක් නැහැ. සැකකරුවන් අත්තර ගැනීමක් වෙන්නේ නැහැ සහ විශේෂයෙන් මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු විදිහට නම් කරලා තියෙන මහින්ද රාජපක්ෂ රාජ්‍ය ආරක්ෂාව යටතේ සිටිනවා. අනිත් සැකකරුවන් සම්බන්ධයෙන් අවම වශයෙන් ප්‍රකාශයක් ගැනීමේ තත්වයක්වත් අපිට දක්නට ලැබෙන්නේ නැහැ. අද 250කට ආසන්න පිරිසක් අතරම කොට අරන් තියෙනවා. හැබැයි මයින්නගෝගම ගෝටා ගෝගමට ගහපු පුද්ගලයා ඒකට ආධාර අනුබල දුන්නේ කවුද කියන එක පැහැදිලිව තියෙද්දි එක්කෙනෙක්වත් අත්අඩංගුවට අරගෙන නැහැ. මේ විමර්ශනය පාත්වාගෙන යාම සඳහා පත් කළා තියෙන W තිලකරත්න කියනා වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා. ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතාගේ දුර කාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ අගමැති විදියට ඉන්න කාල සීමාවේදී ඔවුන්ට ඉතාමත්ම පක්ෂග්‍රාහී භූමිකාවක් අනුගමනය කරපු කෙනෙක් තමයි මේ විමර්ශනයේ බාර දීලා තියෙන්නේ. අපිට වාර්තා වෙලා තියෙන මේ 9 වෙනිදා සාමකාමී අරගල කඩුවන්ට ප්‍රහාර එල්ල කරපු අවස්ථාවේදී පොලිස් සටහන්වල සඳහන් වෙලා තියෙන පොලිස්පතිතුමා නියෝග කළා තියෙනවා කියලා ඒ අදාළ පිරිසට කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. එතකොට ඒ පොලිස්පතිවරයාගේ භූමිකාව පක්ෂාග්‍රාහී නැද්ද? කොළඹ බස්නාහිර පළාත බාරව ඉන්නා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා දේශබන්දු තෙන්නකෝන් මහත්තයා. මොහු අද සැකකරුවෙක් වෙලා තියෙනවා මහේස්ත්‍රාත් අධිකරණය. ධූරය තවම හොබවනවා මේ පොලිසිය විමර්ශන කටයුතු කරගෙන යද්දී. එතකොට මේකේ තියෙන සාධාරණේ කුමක්? 250ක් අත්අඩංගුවට ගන්නවා නම් පුද්ගලයන්ව ඒ වගේ අත්අඩංගුවට ගත යුතුයි. 2022 මැයි 9 සාමකාමී අරගල කඩුවන්ට පහර දීපු පුද්ගලයන්ව. එහෙම කරන්නේ නැත්තම් මේකේ සාධාරණයක් නැහැ. පොලිස්පතිතුමා මේ විමර්ශනයන් සාධාරණව කිරීම කාර්ය සඳහා සහාය වීමක් වශයෙන් වහාම ධූරයෙන් ඉල්ලා සිටිය යුතුයි. සාමකාමී අර්ගල භූමිවලට පහර දුන් පිරිස සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු වසන්ත මුදලගේ විශේෂ හෙළිදරව්වක් සිදු කළා. දැන් රට පුරාම ලේඛනයක් හදාගෙන මේ රට පුරාම හිටපු තරුණයෝ ශිෂ්‍යෝ කම්කරුව වෘත්තිකයෝ අත්අඩංගුවට ගන්නවා දහස් ගණන් වෙලි. තරුණයන් අත්අඩංගුවට අරන් තියනවා 9 වෙනිදා කලහකාරීව හැසිරුණා කියලා. ඒ ඉන්නේ මහින්ද රාජපක්ෂලා අරක්කු බොණ්ඩ දීලා අරලියගහ මන්දිරයේ ඉස්සරහා සාකච්ඡාව අරගෙන ඒ සාකච්ඡාවේ FB live එකට ඇවිල්ලා දැන් අපේ සාකච්ඡාව ඉවරයි දැන් යන්න තියෙන්නේ ගෝල් පේස් එකට ගහන්න කියලා කියපු පුද්ගලයා. දේශබන්දු තෙන්නකෝන් මහත්තයා මේ ඉන්නේ. මේ කහපාට ටී-ෂර්ට් එකක් ඇඳගෙන ඉන්නේ සනත් නිශාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී.
මෙහෙම තමයි මේක පටන් ගත්තේ. මේ ඉන්නේ රටේ ජාතියාලයේ වෙනුවෙන් කතා කරපු ඩෑන් ප්‍රියසාත් පොළු මුගුරු අරගෙන මොක කොහෙද යන්නේ මේ? මේ ඉන්නේ මහින්ද ගහඳගම. මහින්ද ගහඳගම මොකක් කරන්නද? බෝධි පූජාවකට ආවද? අරලියගහ මන්දිරය ඇතුළේ මහින්ද රාජපක්ෂ අයින් වෙන දවසේ. මේ හැම කෙනාගේම සමාජ මාධ්‍ය වල දැන් අපි ගෝල් පේස් එකට එනවා කියපු ඒවා, අකුලගෙන ගෙදර යන්න ඕන කියපු ඒවා, දැන් ගෝල් පේස් එක මෙතනින් එහාට ඉවරයි කියලා ඒ නගපු අවලාද තාම සමාජ මාධ්‍ය ඇතුළේ තියෙනවා. මයිනගෝගම ප්‍රදේශයේදී මේ පූජකවරයාගේ ඔළුවට පහර දෙන පොල්ලක් අරගෙන කවුද මේ ඉන්නේ? මේ ඉන්නේ පුෂ්පලාල් කුමාරසිංහ ප්‍රාදේශ සභා සභාපති. ඒතර මේක මේ රටේ ජනතාව දන්නේ නැද්ද? මේ ඉන්නේ පොහොට්ටුවේ සභාපතිලා ඉන්න අමිත් අබේවික්‍රම මේ. ඒතර මේ රටේ මිනිස්සු අඳුරන්නේ නැද්ද ප්‍රාදේශ සභා සභාපතිලා පොහොට්ටුවේ? මේව පොලිසියට හොයාගන්න බැරිද මේ ඉන්නේ කවුද? ඒතර මේ ඉන්නේ පොළු මුගුරු අරගෙන පහර දුන්නු පිරිස්. අපිට ගහනකොට මේ රටේ ජනතාව තමයි අපිව බේරන්න ආවේ. අපිව බේරන්න ආව තරුණයෝ තමයි දැන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. නිසා අපි රනිල් වික්‍රමසිංහටත් කියනවා, ඒ වගේම ආණ්ඩුවේ ඉන්න ගෝඨාභය රාජපක්ෂලාටත් කියනවා, වහාම මේ අත්අඩංගුවට ගත්තු සියලු සටන්කාමීන්, සියලු උද්ඝෝෂකයෝ වහාම නිදහස් කරන්න ඕන. මේ සැලසුම සංවිධානය කරපු ආණ්ඩුවේ තක්කඩි ටික සියලු දෙනා අත්අඩංගුවට ගන්න ඕන. ඒ වගේම මේකේ මහපොලකාරයා වුණු මහින්ද රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඊර නින්දෙන් ඇහැරලා වගේ ප්‍රකාශයක් කරලා තිබුණා, ඕල් පේස් භූමියේ ඉන්න සියලු දෙනාට ආරක්ෂාව තහවුරු කරනවලු. ආරක්ෂාව තහවුරු කරන්න කියලා කමිටුවක් පත් කරලා. කමිටුවේ ඉන්නේ රුවන් විජේවර්ධන. අපි අහනවා රනිල් වික්‍රමසිංහගෙන්, ඔබතුමා ඡන්දෙනුත් පරාද වෙලා, ඒ වගේම මහ බැංකුවත් කොල්ල කාලා, පස් පාරක් විතර රටේ අගමැති වෙලා රට කරන්නත් බැරි වෙලා, හඳපානේ අරලියගහ මන්දිරයට ගිහිල්ලා අගමැතිකම අරගෙන දැන් එනවද අපිට ආරක්ෂාව සපයන්න? අපිට ආරක්ෂාව සපයන්න ඕනේ මේ රනිල් වික්‍රමසිංහ. අරලියගහ මන්දිරයේ සිට පැමිණි ආණ්ඩුවේ හිතවාදීන් පසුගිය 9 වනදා සාමකාමී අර්ගල භූමිවල පිරිසට පහර දී අදට දින 6ක් ගතවනවා. කොල්ලුපිටිය සහ ගාලුමෝදොර සිදු වූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් සැකකරුවන් හඳුනා ගැනීමට මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ටාශය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මීට අදාළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් මෙම දුරකථන අංකවලට දැනුම් දෙන ලෙසද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් හමු වී තිබෙනවා. ඒ රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි. ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සමග පැවති මෙම සාකච්ඡාවේදී ඖෂධ සහ ආහාර මෙන්ම පොහොර සැපීමේ ගැටලුව පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන දෙක හමුවීමට සමගාමීව ජාත්‍යන්තර සම්මේලනයක් පැවැත්වීම සම්බන්ධයෙන්ද විදේශ නියෝජිතයින් සමග සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ. සාකච්ඡා ධනාත්මක වී ඇති බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා ඉදිරි සතිය සඳහා ඉන්ධන සපයා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ ක්ෂණික අභියෝගයකට රජය මුහුණ දී සිටින බවද පැවසුවා. බැංකුවල ඩොලර් හිඟය හේතුවෙන් රජය මේවන විට අරමුදල් සපයා ගැනීමට වෙනත් විකල්ප සොයමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසනවා. 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡාවට ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. එය ඉන්පසුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර පසුගිය දින දෙක තුළ තමාගේ රැස්වීම වලින් අනතුරුව රටේ පවතින මූල්‍ය අර්බුදය පිළිබඳව සම්පූර්ණ ප්‍රකාශයක් සිදු කරන බවයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියේ. සමගී ජන බලවේගයේ කිසිදු මන්ත්‍රීවරයෙකු මුදලට විකිණෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ආණ්ඩුවට සහය දක්වන විවිධ දෙස් විදෙස් කණ්ඩායම් මෙවන විට මන්ත්‍රීවරුන් මුදලට බිලිබා ගැනීමේ කුමන්ත්‍රණයක නිරත වන බවටයි විපක්ෂ නායකවරයා චෝදනා කරන්නේ. විවිධ දෙස් විදෙස් පුද්ගලින් කණ්ඩායම් මුදලට වරදානවලට වරප්‍රසාදවලට සමගී ජන බලවේගයේ සමහර මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ උත්සාහයක රටට ඩොලර් රහිඟයක් තිබෙන මොහොතක අපේ මන්ත්‍රීවරුන්ව ඩොලර් වලට මුදලට ගන්නට උත්සාහ කළා. රටේ මිනිසුන්ට ආහාර පාන නැති මොහොතක, ඉන්ධන නැති මොහොතක, කිරි පිටි ටික නැති මොහොතක, ගෑස් නැති මොහොතක අපේම මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමේ මූල්‍ය උත්සාහයක යම් යම් පුද්ගලින් සහ කණ්ඩායම් නියැලෙනවා. මේ ඉතාමත්ම අසික්කිත ක්‍රියාවලියක්. සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් විනාශ කිරීමේ මහා කුමන්ත්‍රණයක්. මම සතුටින් කියන්න කැමතියි මේ කුමන්ත්‍රණයට සමගි ජන බලවේගයේ සමගි ජන සන්දහා කිසිම මන්ත්‍රීවරයෙක් හසු වෙන්නේ නැහැ. කිසිම මන්ත්‍රීවරයෙක් ඩොලර් වලට විකිණෙන්නේ නැහැ, පවුම් වලට විකිණෙන්නේ නැහැ, යුරෝ වලට විකිණෙන්නේ නැහැ, මුදලට සැලෙන්නේ නැති, වහල් වෙන්නේ නැති දේශපාලනික නිරතුරුව. ඒක තමයි රටේ ඉල්ලීම. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසෙනු කතා දැන්. අපි කිසිම තනතුරක් බාරගන්නේ නැහැ. අපි විපක්ෂයේ සිට සහාය දෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙන ජාතික සභාවක අධීක්ෂණයක් යටතේ රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරු වැඩ කරයි කියලා අපි කියන්න කැමති. අග්‍රාමාත්‍යවරට පරිස්සමෙන් කල්පනාවෙන් සිහිනුවණින් වැඩ කරන්න.
අපිට ඕන මේ මොහොතේ කවුරු හරි තියාගෙන රට ඉදිරියට ගෙන යාම සඳහා වූ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න. හැබැයි අර පරණ කාලේ නටපු ජෝගි නටන්න හැදුවතින් ඒවට ඉඩ දෙන්නේ නැtei කියන එකත් අපිට කියන්න සිද්ධ වෙනවා. පුටින් කෙනෙක් වෙන්නට ඕනේ නැහැ. රනිල් වික්‍රමසිංහ හැට ක්‍රියාත්මක කළා මේ රටේ තියෙන මේ දරිද්‍රතාවය මිනිස්සුන්ගේ සිතුම් පැතුම් හඳුනගෙන පරමාධිපත්‍යයට පයින් ගහන්න නැතුව කටයුතු කරනවා නම් එතුමාට ජය ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා නම් මේ රට ගොඩ ගන්නට කටයුතු කරන්න ඕනේ. මං හිතන්නේ ඇමතිකම් වලින් රටට සෙතක් වෙලා නැහැ. අපි පක්ෂයක් හැටියට පවතින ආණ්ඩුවට පූර්ණ සහයෝගය දෙනවා රට මේ තත්ත්වෙම උදාහරණයක්. ඔබතුමාට අනිකුත් අයට වඩා ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. ඒ කියන්නේ රට විකිණීමේ පැත්තෙන් හරි ජාත්‍යන්තර සම්බන්ධතා තියෙනවා. ඒ නිසා අපි හිතනවා ඔබතුමාට ඇත්තටම යහපත් සංකල්පයෙන් යුක්තව බලලා කටයුතු කරනවා නම් මේක ගොඩ දැමීමේ හැකියාවක් තියෙනවා කියලා අපිට උපකල්පනයක් විතරක් කරන්න පුළුවන්කම තියෙනවා. නැවත ඔක්සිජන් ලබා දෙන්න හතර ගාතෙන් වැටලා ඉන්න රාජපක්ෂුරු නැගිටවන්න හැමදාම රාජපක්ෂුරුන්ට සහයෝගය ලබා දෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා පෙරට ඇවිල්ලා ඉන්නවා. හැමදාම රාජපක්ෂ වරුන්ගේ ගැලුම් කාර්යය වුණේ රනිල් වික්‍රමසිංහ. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තියෙන්නේ පොහොට්ටුවේ සමාජිකත්වයේ ගන්න පමණයි. 26 වෙනි අගමැතිගෙන් එකෙන් දුර හයක් තරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ. එමණ ලොකු පංගුවක්. එනං කට්ට මේ වාගේ මස්ත බාල්දු තැනකට පත් කිරීමට රනිල් වික්‍රමසිංහලා වග කියන්න ඕන. ලබන 18 වනදා ත්‍රස්තවාදී ප්‍රහාරයක් ශ්‍රී ලංකාවට එල්ලවනු ඇති බවට ඉන්දියා මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. මේ පිළිබඳව ශ්‍රී ලංකා බුද්ධාංශය ඉන්දියා බුද්ධාංශයෙන් විමසීමක් කර තිබෙනවා. එහෙදී ඉන්දියා බුද්ධාංශය පවසා ඇත්තේ එරට මාධ්‍ය කළ අනාවරණය සාමාන්‍ය තොරතුරක් පමණක් බවයි. LTT සංවිධානය විසින් මැයි මාස 18 වන දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට ඉන්දියා ඔත්තු සේවා උපුටා දක්වමින් ඉන්දියාවේ ද හින්දු පුවත්පත ඊයේ දින ප්‍රවෘත්තියක් වාර්තා කර තිබුණා. මේ වන විට කොටි සංවිධානයේ ඇතැම් සමාජිකයින් තමිල්නාඩුව අවට ප්‍රදේශවල ඊට සූදානම් වන බවටත් ඔවුන් තොරතුරු වාර්තා කළා. මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අද පෙරවරුවේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මෙරට බුද්ධාංශ විසින් ඉන්දියා බුද්ධාංශ වෙතින් අදාළ ප්‍රවෘත්ති සම්බන්ධ කරුණු විමසීමක් සිදු කළ බවයි. එහිදී ද හින්දු පුවත්පත වාර්තා කළ ඇති තොරතුරු සාමාන්‍ය තොරතුරක් ලෙස ඉන්දියා බුද්ධාංශ විසින් දක්වා තිබෙනවා. මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරක් තිබේ නම් ඒවා පිළිබඳව ශ්‍රී ලංකාව දැනුවත් කිරීමට කටයුතු කරන බවට ඉන්දියා බුද්ධාංශ ශ්‍රී ලංකා බුද්ධාංශ වෙත දන්වා තිබෙනවා. කෙසේ වෙතත් මෙම තොරතුරු සහ ජාතික ආරක්ෂාව හා සමදී බුද්ධාංශ හා ආරක්ෂකාංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනයක් සිදු කර අදාළ ආරක්ෂකාංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.